කොහමද හැමෝම සුබ දවසක් කියලා මම පිළිගන්නවා මං ඊයේ වීඩියෝ එකක් දැම්මා මතක ඇති ඔයගලන්ට PC building simulator එක සම්බන්ධ මං කිව්වා ඒක වීඩියෝ එක කොටස් දෙකකින් යුක්තයි එකක් ඊයේත් එකක් අදත් දානවා කියලා ඉතින් ඊයේ වීඩියෝ එක බලපු කට්ටියට බොහොම ස්තුති කට්ටිය බැලුවනම් බැලුවේ නැත්තම් පළයා description එකේ පළවෙනි කොටස දාලා තියෙනවා එහෙම නැත්තම් උඩත් එයි ඔයගලන්ට එතනින් බලා ගන්න ගිහිල්ලා අපි බැලුවා ඊයේ මගේ වර්ක්ෂොප් එක ඔරස් වර්ක්ෂොප් එක කොහමද මගේ මම පාවිච්චි කරන PCs මොනවාද මගේ personal PCs මොනවාද මම ඊයේ පොරොන්දු වුණා ඔයගලන්ට අද මම කියලා දෙන්නම් කියලා කොහමද PC එකක් මොල සිට සරලව build කරන්න කියලා. ඉතින් අපි බලමු basics ඈ. අපි අද බලමු basics PC එක කොහමද build කරන්න කියලා. යන්කෝ අපි. ඔයගලන්ට ඊයේ මම පෙන්නුවා මෙතන මට PC පහක් හදන්න ඇවිල්ලා තියෙනවා. මම තාම ඒව අද කරන්න යන්නේ නැහැ. මම අද පෙන්නන ඔයගලන්ට basic PC එක කොහොමද build කරන්න කියලා. අපි මුලින්ම ගිහිල්ලා केसिंग का गाँव बालम को केसिंग का मुखात देखा ना केसिंग मामा आधे कराने अन्य अत्तर में मंगा द पीसीस तुनक बिल्ड करना ए पीसी तुना भी लेका बेसिक पीसी ये का प्रोसेसर टे या कोल रखा दाला करना देवनी पीसी ये के ला प्रोसेसर टे मंग ए आई यू ऑल इन वन कूलर रखा दाला करना तुम इन्हीं का मंग प्रोसेसर टाई ग्राफिक कार्ड डेगरा ओको में कस्टम वाटर बिल्ड टेका कस्टम वाटर कूलिंग बिल्ट दाल करना थिंग अपे पलवी बेसीक एकट अभी गा नॉर्मल केसिंग एंटेक् केसिंग मेक नॉर्मल केसिंग अभी मेक गा एंटेक् केसिंग पलवी मेस अभी एंटेक् केसिंग हरी अभी देवनी बिल्ट अभी दम केसिंग अरगन मेम अभी देवनी बिल्ट अभी करें ऑल इन वन कूलर दाने प्रोसेसर ई थिंक ऑल इन वन कूलर प्रोसेसर प्रोसेसर दाने अभी दाऊ पुट को केसिंग कोई मम मम मगे ईआरएल पावचे केसिंग मेकता मेके अभी हेच फाइव हंड्रेड पी के मगे तीन हेच फाइव हंड्रेड एम का मेके अभी कूल मस्ट मेक हम केसिंग हम रिट तीन मेक अभी कस्टम वाटर कूलिंग कराई दिन रेडियटर्स देखा गहट पड़वा इत मे अभी अपे मीडियम बिल्ट अभी मेक गण අපේ තුන්වෙනි බිල්ට් එකත් බලමු තුන්වෙනි බිල්ට් එකත් අපි කේස් එකක් අරගෙන මෙයන් තුන්වෙනි බිල්ට් එක අපි කරන්නේ වෝටර් කූලින් එකක් ආ හරි මට දැනේ මතක්ුනේ මම කෝසයා 1000D ඔබ්සයිඩන් 1000D කියලා කේසින් එකක් තියෙනවා කෝසයා වල ඒකට මං PC එකක් හැදුවා ඊයේ මං කිව්වේ මං හදපු PC දෙකක් විකුණලා කියලා වැරදිලා ඉතින් ඒක එකක් කෝසයා වල මේ තියෙන්නේ කෝසයා ඔබ්සයිඩන් සීරීස් 1000D කියලා මෙන්න මේ මේ කේකට මේකට මං එකක් හැදුවා හරි මම හරි මේකට හදන්න හැදුව ඔකද මිස්සලා තියෙන මගේ අතින් හරි අපි දැන් ෆුල් වෝටර් බිල්ට් එකක් කරන්න තියෙනවා අපිට ෆුල් වෝටර් බිල්ට් එකට අපි මොකද්ද ගන්න කේසින් එක කියලා මම බලන්නේ දැක්කද මේ කේසින්ස් හදලා තියෙන වට ෆ්‍රැක්ටල් එක උඩට දාන්න පුළුවන්ද හරි මම හොඳටම ෂුවර් එකක් ගන්නම්කෝ अभी अरकट का खादम अभी दान मम इक हदा पुलवां के लेकिन सा खरद रखने तो हदा गण पुलवा एक तम सी सेवन हंड्रेड पी एक मैंने मेक सी सेवन हंड्रेड पी एक अब मेक गम अपे फुल वोट बिल्ट कर हरी उन्न मेस तून उन्न पीसी तून मेकअपे फुल कस्टम वोट लूप हदने का मेकअपे ऑल इन वन कूलर दाल हदने का मेकअपे नॉर्मल या कूलर दाल हदने का हरी ඔන්නපි පටන් ගන්න යන්නේ හරි අපි මේක non RGB build එකක් හිටියට තමයි හදන්නේ මේක අපි RGB දාන්නේ ඉතින් හරිම සරල විදිහට තමයි මම හදන්න යන්නේ මේක හරි හරි එහෙනම් අපි බලමු කොහොමද අපි මේක හදන්නේ කියලා අපි මුලින්ම කේසින් එක ඉස්සරහා පස්ස ගලවලා පොඩ්ඩක් යලි ගලවලා බලමු මොන මොනවද අපිට කරන්න පුළුවන් කියලා මම මේක non RGB build එකක් හිතේ කරන්නේ තියෙන ෆෑන්ස් එහෙම ඉතින් ඇති ඕන පොඩ වැඩිපුර දාමු ඔව් අපිට මෙතන hard disk දෙකක් දාන බේ එකක් තියෙනවා මෙතන hard disk දෙකක් දාන්න පුළුවන් මෙතන SSD අපිට දෙකක් දාන්න පුළුවන් hard 4 SSD දෙකයි කියන්නේ 6යි अभी इच्छर दाने मंग मंगे पेन्नना एम टू एस एस डी सा हार्ड डिस्क तूरम पेन्नना अभी मेके लाइन करना पुलवा बट उन्न पीछे मेतन वर्टिकल
මවුන්ට් GPU එකක් ගහන්න පුළුවන්. ඉතින් මේක බේසික් සිස්ටම් එකක් නිසා මම වර්ටිකල් මවුන්ට් එකක් කරන්න යන්නේ නැහැ. GPU එක normal ගහන්නේ. සාමාන්‍යයෙන් මෙන්න මේ කැලි දෙක ගැලෙවුවා නම් ඇති. මෙන්න මෙතන තමයි GPU කියන්නේ පළවෙනි එක අතහැරලා දෙවෙනි දෙකට තමයි සාමාන්‍යයෙන් graphic card එකක් ගහන්නේ. හරි. අපි මුලින්ම දාගෙන ඉමු motherboard එකක්. normal system එකක් කරා කියලා අපි මේ Pentium මෙහෙම කරන්න යන්නේ නැහැ. අපි හොඳ එකක් කරමු අවුලක් නැහැ. අපි Asus එකක් ගහමු. අපි Asus එකක් ගහමු. EZ370 Coffee Lake කියලා කියන අපිට 78 ගහන්න පුළුවන්. අපි මේක ගහමුකෝ. හරි. මෙන්න මෙතන බලන්න. මෙන්න මෙතෙන්ද පුළුවන් අපිට NVMe එකක් දාගන්න. වෙන කොහෙවත් දාන්න පෙන්නන්නේ නැහැ නේ. මෙතන තමයි NVMe එක දාන්න තියෙන්නේ. අපි NVMe එක දාගමු. උතන්ට. මේ හැමදයක්ම කරන්න කලින් අපි කේබල් වලට පොඩ්ඩක් යන් කේබල්ස්. අපි Asus එකක් කරන නිසා ROG එක පොඩ්ඩක් රතු පාට නිසා අපි රතු පාටට යා. මේ රතු නෙමෙයි. ටයිට් ප්ලාස්ටික් ප්ලේන් එකක් දාමු. හරි. එතකොට වැඩිච්ච කේබල් වලින් මේ කේබල් එක අපි ගලවමු. මේක ගලවමු. එතරම් කේබල් ලදුනේ හරි. අපි ඊට පස්සේ දාගෙනෙමු ස්ටෝරේජ් එකක්. අපි දාන්නේ මොනවාද? M2 එකක් මුලින්ම දාගෙනෙමු. අපි ඒක ටයිප් M2. Asus ස්ටෝරේජ් නැහැ. ඒක නිසා අපි ඔය මොකක් හරි එකක් දාමු. පාවිච්චි කරපු කැරි මං ගහන්නේ නැහැ. පාවිච්චි කරපු කැරි හැමනේ මොකද මේක ඉස්සරහට විකුණන්න තියෙන එකක් නේ. අපි used items විතරක් දාමු. Condition used. හරි. Kingston එකේ පොඩි එකක් දාමු. පේටියට් එකක් දාමු. පේටියට් එක. හරි. මෙන්න මෙතන දාන්න පුළුවන්. මේ තියෙන්නේ. ඔන්නම තමයි NVMe දාන්නේ. අපි මෙන්න මේක ඇල්ල වහමු. දැන් අපි ඊට පස්සේ දාගෙනෙමු RAM. අපි RAM දාමු දෙකක්. 8GB දෙකක් දාමු. RAM එකක් දාද්දි හොඳට මතක් තියාගන්න සාමාන්‍යයෙන් දැන් අලුත් වෙන motherboard වලට channels එනවා dual කියලා channel එනවා quad කියලා channel එනවා එතනින් හරක් channel එනවා channel 6 8 8 වත් එනවා මේක dual channel motherboard එකක් අපිට ඒ කියන්නේ RAM slot 4ක් පාවිච්චි 4ක් පාවිච්චි කරන්න පුළුවන් කරදරයක් නැතුව RAM එකක් ගහද්දි හොඳට මතක් තියාගන්න RAM එක ගහද්දි පළවෙනි RAM එක ගහන්න ඕනේ processor එකෙන් පුළුවන් තරම් ඈතට දැන් මෙතන RAM slot 4ක් පේන මෙතන 1යි 2යි 3යි 4යි RAM එක ගහදි ප්‍රොසෙසරෙන් පුළුවන් තරම් ඈත තියෙන ප්‍රොසෙසර මේ RAM slot එකට තමයි මුලින්ම. ඒ කියන්නේ මෙන්න මෙතන තමයි මුලින්ම ගහන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි slot එක ගහද්දි, ඒ කියන්නේ slot 4ක් තියෙන motherboard එකක RAM slot 2යි නම් පාවිච්චි කරලා හොඳට මතක් තියාගන්න. පළවෙනි RAM එක පුළුවන් ප්‍රොසෙසරකින් ඈතම තියෙන RAM එකට ගහලා ඊට පස්සේ අනිත් පැත්තට. ඒ කියන්නේ දැන් අපි දැන් උදාහරණයක් වශයෙන් දැන් මේ අපි දැන් ලියන්නේ ගණන් කරන්නේ මේ අතරනේ. ඒතර මේක අන්තිම වුණාම අනිත් පැත්තට එකක් අතෑරලා තමයි ඊළඟ එක ගහන්න ඕනේ. ඒ කියන්නේ අපි ගහන්නේ හතරවෙනි slot එකරයි දෙවෙනි slot එකරයි. මොකද නම් RAM එක powerfulම වෙන්නේ මේ PCI slot ඈත මේ processor එකෙන් ඈතම තියෙන එක තමයි powerfulම වැඩි. ඊට පස්සේ එකක් switch කරලා ගහද්දි වෙන්නේ මේක ඇවිල්ලා same channel එකට වදිනවා. අපි මේ ළඟ ළඟ දෙකක් ගැහුවා කියලා කියන්නේ හේතුවක් නැතුව RAM slot channel දෙකක් පාවිච්චි කරනවා. RAM slot channel දෙකක් පාවිච්චි කරනකොට RAM මේ channel එකක් පාවිච්චි කරන අපිට වටිනවා. RAM slot 4ම අපි occupy කරන්නේ නැත්තම්. ඉතින් අපි RAM දෙකක් ගහගෙන ඉමු. Maximus එක අපි ගැහුවේ Maximus එක පොඩ්ඩක් බලාගමු අපි ඒකේ Asus නේ අපි ගැහුවේ. හරි මෙන්න මේකනේ අපි ගැහුවේ මේකේ බලන්න උපරිම RAM speed එක 4133යි. අපිට RAM එක 4133ක් වෙනකන් ගහන්න පුළුවන්. මේ motherboard එකට මේක support කරනවා. සහ මේක crossfire SLA. Crossfire කියලා කියන්නේ AMD වල dual GPU ගහනවට, AMD වල multi GPU ගහනවට, SLI කියලා කියන්නේ NVIDIA වල multi GPU ගහනවට. Chipset එක Z370 කියලා කියන්නේ අපිට පුළුවන් මේකට 370 නේ. අපිට මේකට 8 gen සහ 9 gen දෙකම ගහන්න පුළුවන්. හරි. හරි එතකොට අපි දැන් මේ කරන්නේ RAM ගහගෙන ඉන්න එක. ඔන්න අපි යනවා RAM ගහන්න memory cell එක ගියා. අපි Asus motherboard එකක් කරලා අපිට Asus RAM set වෙන්නේ නැහැ. අපි ගහමු Asus වල ළඟින් යන එකක්. Asus වල අපිට පුළුවන් මේ මෙතනදී මෙතන පේනවාදී හරියටම 4133 RAM දෙකක් තියෙනවා. හරියටම 4133යි. ඒ data
8GB තියෙන හරියටම 4100 motherboard එක උඩරිම support කරන්නේ 4100 ඉතින් අපි වැඩි හොය හොය ඉන්නේ නැතුම් අපිට හුඟක් selections තියෙන අපි වැඩි කිසිම දෙයක් හොයන්න නැතුව කෙලින්ම මේක ගහමු මොකදන 4133ක් support කරන නිසා motherboard එක මෙන්න අපි මෙහෙම ගැහුවා එකක් වැදුනා ආයෙ ගියා ආයෙ ගත්තා ඒ data පේනවනේ මම එතකොට occupy කරලා තියෙන්නේ දෙව නිසා හතරවෙනි slot දෙක RAM එකේ හරි RAM එක වැදුනා අපිට 16GB අපි එතකොට මේ processor එක cover කරන් ගිම CPU shield එක ගැරියා ඔන්න CPU shield එක ගැරියා හරි අපි දැන් යම් processor එකක් ගහන්න CPU processor මෙන්න මේ fit to this PC කියන ටික් එක දැම්මම ඔයාට මෙතන වැටෙන්නේ මේ වෙන incompatible මේක හරියට දාපු ගමන් ඔයාට වැටෙන්නේ ඔය motherboard එකට ගහන්න පුළුවන් යටික විතරයි අපිට මෙතන තියෙනවා 8600 කී i5s අපි මේක air cooler එකක් ගහන නිසා මම i9 එකකට හෝ ලොකු i7 එකකට යන්නේ නැහැ මම i5 normal එකක් ගහන්න 8600 මෙතන එහෙම ගහපම වෙනවා අපිට 8600 මෙතන k විතරයි තියෙන්නේ k කියලා කියන්නේ overclock එකක් කමන්න අපි overclock එක ගහමු අපිට මහලක වෙනසක් තේරෙන්නේ නැහැ මම බලමු පොඩි ප්‍රශ්නයක් තියෙනවද කියලා මොකක් කරේ i4000 එක කියලා එකක් තියෙනවා i3 එකක් තියෙනවා i3 අපි i3 එක ගහමු अन्न प्रस्तरे दम्मा अन्न सीपी शील्ड का हुआ मैं गेम में क्या करना तो लुकुवार दक सह ऐसे जीवित करना लुकुवार दक प्रस्तरे दम्मा रे पासे मतक कर ला हीटिंग पेस्ट तियान डोने इमले तां थर्मल पेस्ट तियान डोने मैं गेम में क्या थर्मल पेस्ट तियाने का हुंगा आक वादगत मैं तो गेम में के थर्मल पेस्ट तियान आमतक वेला නිතරම සහ ඔයාලට සිස්ටම් එක කම්ප්ලීට් කරන්න බලන තර්මල් පේස් තියන්නේ නැතුව. නමුත් ඔයා කස්ටමර්ට PC එක ඩිලිවර් කරොත් කස්ටමර් කම්ප්ලීට් කරනවා. ඒ ඇවිල් අපිට දෙන රේටින්ග්ස් අඩු රේටින්ග් එකක් දෙන්නේ. තර්මල් පේස් ගන්න අවතු කරනවා කියලා. සහ ඇත්ත ජීවිතේ තුඟක් හරියට අමතක වෙන දේවල් තමයි මේ තර්මල් පේස් කියන්නේ. මේ තර්මල් පේස් කියන එක හරියම පරිස්සමට පාවිච්චි කරන්න ඕනේ. තර්මල් පේස් වල බ්‍රෑන්ඩ් තියෙනවා, තර්මල් පේස් වල වර්ග තියෙනවා, තර්මල් පේස් වල පාට තියෙනවා. ඒ හැම දෙයක්ම වෙනස් වෙන්නේ මේ තර්මල් පේස් එකේ පර්ෆෝමන්ස් එක. කට්ටි හිතනවාදී අයියෝ මොකද තර්මල් පේස්ටින් ඇත්තටම කරන්න කියලා ඇත්තටම තර්මල් පේස්ට් එකක් ඉතාලම වැදගත්. ඔයා ලොකු ප්‍රොසෙසර් එකක් පාවිච්චි කරනවා නම් සහ ඔයා ප්‍රොසෙසර් එක ඇත්තටම ප්‍රොසෙසර් එකේ යූසේජ් එක ඔයා ප්‍රොසෙසර් එකේ යූසේජ් එක හිනිපෙත්තට වයරවන මේ තර්මල් පේස්ට් එක හුඟක් වැදගත්. මෙහි මාකට් එකේ තියෙනවා දිරාම් පහට තර්මල් පේස්ට් ලොකු සිරින්ජර් එකක්. ඒක වලට 10 පාරක් 20 පාරක් විතර පාවිච්චි කරනවා ටූත් පේස්ට් එකේ සුදු පාට එකක්. හරිම හරිම thickness එක අඩුයි. සාන්ද්‍ර භාවය අඩු සුදු පාට එකක් තියෙනවා. දිරම් පහයි දිරම් පහක් කියන්නේ ලංකා සල්ලෙන් රුපියල් 250ක් වගේ තමයි වෙන්නේ. මම පාවිච්චි කරන්නේ branded එකක්. මට brand එක මතක නැහැ. ඒක ඇත්තටම යූස් කරන්න පුළුවන් දෙපාරයි. හරිද? ඒක රුපියල් 300යි. දිරම් 300යි. දිරම් 300ක් කියලා කියන්නේ ලංකා සල්ලෙන් රුපියල් 15000කට වැඩි. थर्मल पेस्ट एक कट मम यटकल मगे सिस्टम के पालस दागर वैडी रुपया पालस दागर वैडी थर्मल पेस्ट की अटकर गान एक आलू पाट गनते वैडी थर्मल पेस्ट करो यखड मे पुष्टि सिंगल मतपीट ये देख लंकरा देखा ताप हरियटम गमन कर बाल वर्गते हर गमन करना प्रोसर ओहिटना प्रोसर ओहिट लगे प्रोफॉर्मस मारे बलपान मगे दिन यानी ऐडल हतलिस्कारी अभी निका बल्ले मुद मगे हीटे अला මේ තියෙන්නේ මගේ ප්‍රොසෙසර් එක ගේම් එක ගහද්දි යන හීට් එක මම දැන් ගේම් එකක් ගහගෙන ගහනකම මම ඉන්නේ ගේම් එකක් ගහන මගේ මේ ග්‍රැෆික් කාඩ් එක 61යි ග්‍රැෆික් කාඩ් එකේ ෆෑන් වැඩ කරනවා කියන ගේම් එකක් ගහන මොකද නැත්තම් මේ ෆෑන් ඕෆ් වෙනවා මේ ඇවිල්ලා මගේ මදර්බෝඩ් එක සාමාන්‍යයෙන් 48ක් මෙතන 48යි 47යි 28යි 30 ගණන් 30 ගණන් මේ බාණ්ඩ උඩරිම යන්නේ 40 කරා ලෝඩ් එක 114ක් වගේ තියෙන්නේ මේ ඇවිල්ලා මගේ ගේම් එක ගහන ගමන් CPU usage එකම 18යි
රම් එක යුසේජ් වෙලා තියෙන 50 ගානක්, මගේ හાર્ඩ් ඩිස්ක් වල යුසේජ් එක පෙන්වන්නෙම නැති ගණන්. මොකද මේ තියෙන NVMe එක, games ඔක්කොම Windows games ඔක්කොම තියෙන මේකේ, මේක NVMe එකක්. So පෙන්වන්නේ නැහැ. එතන ඊට මගේ GPU එක 157ක් යොස් වෙනවා, 61ක් ඒකේ දැනට හීට් එක. ඉතින් මේ ඇවිල්ලා මගේ 30 ගණන් 40 ගණන් යන්නේ මගේ ඔය හීට් සින්ක් පේස්ට් එක, එහෙම නැත්නම් තර්මල් පේස්ට් එක. ඒකට ලොකු උදව්වක් මගේ කෝස් 6ක් තියෙනවා, කෝර 6 ත්‍රෙඩ් 12යි 8700 කියන ප්‍රොසෙසරයක් තියෙන්නේ. මේ තියෙන Z370 Aorus Gaming Server motherboard එක, Vengeance RGB Pro. මේක ඇවිල්ලා 3000 MHz 8GB stick දෙකක් තියෙන්නේ. මේ තියෙන මගේ RTX 2070, මේක ඇවිල්ලා gigabyte extreme එකක්. ඉතින් පේනවනේ මගේ performance වල මේක game ගහද්දි 30 ගණන් යන්නේ. හේතුව ඔක තමයි. ඉතින් ඒ heat sink එක, heat sink paste එක ලොකු උදව්වක් කරනවා ඔයාගේ heat එක ඒ ඒ එක එක surface එකේ ඉඳලා අනිත් surface එකට ගෙනෙන්න. ඉතින් නිතර මේ ගැන කල්පනා කරන්ඩ gaming build හදන කට්ටිය කරුණා කරලා බාලේව දාන්න එපා. හරි. එතකොට දැන් අපි heat sink thermal paste එක අපි තියාගත්තා. අපිට දැන් තියෙන්නේ මේකට air cooler එකක් ගහන්න. මං කියවන air cooler ගහන්න කියලා බලන්න system එකට. එයා කූලර් වලට, කූලින් වලට ගිහිල්ලා අපි මෙතනින් දාමු ටයිප් එක එයා කූලර් කියලා. මැනුෆැක්චරර් නැහැ අපිට, ඇසුස් ලාගේ නැහැ. ඉතින් අපි මොකක් හරි බලමු හොඳ එකක් දාන්න. අපි නොන් RGB නේ දාන්නේ, ඒ නිසා අපිට RGB ඇත්තටම වැදගත් නැහැ. ආක්ටික් ෆ්‍රීජරේ තනි ෆෑන් එකක් එන එකක් තියෙනවා බලන්න. එයා ෆ්ලෝ එක 100 CFM එකක් බලමු. ටිකක් හොඳ එකක් 12 ෆෑන් නාතව එකක් තියෙනවා, මේකත් 100. පල්ලෙටම ගිල්ල බලමු. හරි. අපර සුදු පාට එකක් දාන්න තිබ්බ, සුදු පාට එකක් දාමු. දැන් ගැලෙවුවට පස්සේ ආපහු දාද්දි මොකද දන්නවද කට්ටි ගේම් එක කරන්නේ? ඩෝන් ගාලා දානවා. දැන් බලන්න මෙතන හීට් සින්ක් පේස්ට් එක නැහැ, තර්මල් පේස්ට් එක නැහැ. අයින වාඩ මුලින්ම ගිහිල්ලා තර්මල් පේස්ට් එකේ ඩොට් එකක් තියාගෙන ඉන්න ඕනේ. ආ, තර්මල් පේස්ට් එකේ ඩොට් එක තියෙනවා කියලා මතක් වුණේ. තර්මල් පේස්ට් එක ඇප්ලයි කරන්න තියෙන විදිහක්. සාමාන්‍යයෙන් නෝමල් ප්‍රොසෙසර් එකකට හරියට මැද්දට රටකජු වැටයක් තරම්, රටකජු වැටයක් තරම් හරි හතර සමචතුරස්‍රයක් ප්‍රොසෙසරයක්, සමචතුරස්‍ර ප්‍රොසෙසරයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් 90%ක් ප්‍රොසෙසර් සමචතුරස්‍රයි. ඍජුකෝණාස්‍ර ප්‍රොසෙසර් කියලා එන්නේ ඇවිල්ලා, සාමාන්‍ය ඍජුකෝණාස්‍ර ප්‍රොසෙසර් එන්නේ ඇවිල්ලා වර්ක් ස්ටේෂන් ප්‍රොසෙසර්ස්. ඒ කියන්නේ ඔය ඉන්ටෙල් වල X සීරීස් ප්‍රොසෙසර්ස් සහ ඒකෙත් අලුත් ඒවා සහ ත්‍රෙඩ් රිපර් ප්‍රොසෙසර් තමයි ටිකක් ඍජුකෝණාස්‍ර ඍජුකෝණාස්‍ර වගේ නේ ප්‍රොසෙසර් වලට කරන්න ඕනේ. ඍජුකෝණාස්‍ර වලට ප්‍රොසෙසර් ගන්න X එකක් ගහන එක, X එකක් ගහන්න ඕනේ. ඒතර පොඩ්ඩක් ඒ කියන්නේ හීට් සින්ක් දාදි අඩුවෙන් දාන්න හොඳ නැහැ, වැඩියෙන් දාන්නත් හොඳ නැහැ. ඒක ඉතින් අර තමන් පාවිච්චි කරලා පාවිච්චි කළම තමයි ඒ පුරුද්ද එන්නේ. මේ මදබෝඩ් එකට වෝටර් කූලින් ගහන්න පුළුවන්න්නේ මට පේන්නේ දර මෙතන. මේ EKWB එකක් තියෙන්නේ. මේක වෝටර් කූලින් මදබෝඩ් මට මතකයි පේන විදියට. කවන්නේ. පස්සේ බලමු. ඒකේ පයිපින් දාලා බලමුද? නැහැ නේ පයිපින්. ගහන්න බෑ. හරි. හරි. ඉතින් අපි ඩොට් එක දියාගත්ත, අපි යනවා. ඇයි දැන් ආවේ CPU කෝලි මොකක් කරන්නද අපි ආවේ? ආ, සුදු පාට මොකක්ද එකක් ගහන්න ඕනේ කියලා නේ. මේ ඔලින් වන් කූලර් තියෙන, ඔලින් වන් කූලර් අපි දැන් පාවිච්චි කරන්න යන්නේ නැහැ. අපි සුදු පාටට හුරු කූලර් එකක් ගහමු. අයියෝ මේක ඇණයක් වුණා නේ. ටයිප් එක දාමු යා කූලර්. මැනුෆැක්චරර් ආක්ටික්. හරි. සපට් එයා ෆ්ලෝ හයි ඉෆෙක්ටිව් හයිට් කලර් කියලා ගන්න නැහැ නේ. අනේ අපේ මෙතන ගහන්න බලමු වයිට් කියලා. අපි තියෙන්නේ වයිට්. මේක දාමු අපි. ඔකේ, හරි. ඒකත් හරි. දැන් අපි යමු. අපි NVMe එකක් දාගත්තනේ. ඒක ස්ටෝරේජ් එකක්. හරි. අපි දැන් යන් ග්‍රැෆික් කාඩ් එකක් දාන්න. හොඳ ග්‍රැෆික් කාඩ් එකක් උදාමු. ග්‍රැෆික් කාඩ් අපි යන් ASUS එකක්ම දාමු. ASUS එකක් Intel නිසා අපි 1080ක් 1080 10 i3 ගන්න 1080ක් දාමුනේ.
ටෙන්නේකට ලොකු කියන එක තේරෙමකුත් නැහැ. හේතුව i3 එකක් නේද මේ මොනවා කර මොනවා මාළුක ප්‍රොසෙසරයක් ගන්නද. අපි 1080 Ti එකක් දාමු. OC edition එකක්. අපිට මේක මෙහෙමත් දාන්න පුළුවන්. ඒත් අපි මෙහෙම දාමු. හාන් හරි. හරි. අද තියෙන්නේ මේක non RGB build එකක්. අපි ෆෑන් මොකුත් වැඩිපුර ඇඩ් කරන්න යන අපිට මෙතන ෆෑන් දෙකක් දාන්න පුළුවන් උඩට යටට සහ උඩටත් අපිට ෆෑන් දෙකක් දාන්න පුළුවන් ඕනේ නැහැ. ඉන්ටෙක් එකකට එකක් තියෙනවා එක්සෝස්ට් එකකට එකක් තියෙනවා හොඳටම ඇති. හරි දැන් අපි යන් SSD එකක් දාන්න. ස්ටෝරේජ් කියා අපි NVMe එකක් දැම්මා. අපි දැන් බලමු SSD එකක් කොහොමද දාන්න කියලා. හරි අපි ඒරියට SSD එකක් දාමු 240GB එකක්. නිකන් මෙන්න මෙහෙම ගියා ඉන්ටෙක් මෙන්න මෙතන දාමු එකක් මෙන්න දැම්මා. අන්න එක වැදුනා. අන්න පිටිපස්සට කේබල් එකක් වැදුනා. හරි දැන් අපි hard disk එකක් දාමු. hard disk අපිට උඩ දෙකක් දාන්න පුළුවන්. යට දෙකක් දාන්න පුළුවන්. අපි යටට hard disk එකක් දාමු. බේ එකක් ඇදලා අරමු. ඇදලා අරලා hard disk එකක් ඔන්න එහෙනික 120GB එකක් අපි දාමු. මේක ටෙස්ටිං වලට නිසා. ඔන්න hard disk එකක් තිබ්බා. ඊට පස්සේ අපි hard disk එක පිටිපස්සට තල්ලු කරා. ඔන්න hard disk එකක් කියලා. දැන් අපිට ඕනේ power supply එකක්. Antec power supply එකක් අපිට දාගන්න පුළුවන්. power supply මෙතනට manufacturer ගියා නම් අපිට Antec පොඩි power supply එකක් දාගන්න අපිට ලොකු එකක් ඕනේ නැහැ. අපරාධිකේ එවනේ රතපාඩම කොත් නැහැ නේ. අපි සුදුපාඩ දාමු ඔක්කොම. අපි මෙතනත් අය එකක් තියෙනවා. සුදුපාඩ කේබල් ටිකක් දාමු. කේබල්ස්. ලූස් ප්ලාස්ටික්. වයිට්. අනේ මේ පවර් කිනක එබැන්නේ නැහැ නේ කේබල් ගැලෙවෝනේ. සමහර එකට පවර් කිනක ඔක්කොම වදිනවා හිටපු ගමන් කේබල් දැරවට ගාලා. හරි. දැන් හරිනේ. දැන් මේ PC එක ඔන් කරන්න පුළුවන් අපිට. ඔන් වෙන්නේ නැහැ හේතුව OS එකක් නැති නිසා. බලන්නකෝ. No OS phone. අපි ඒක පස්සේ කරමු. අපි PC එක වහලෙමු දැන්. එතකොට අපි දැක්කා මේන් කම්පෝනන්ට් එක චැසිය මේ තියෙන කේසින් එක චැසිය ඒක අපි මදබෝඩ් එකක් දැම්මා මදබෝඩ් එකට ප්‍රොසෙසරයක් දැම්මා ප්‍රොසෙසරේට හීට් සිංක් ටිකක් තියලා කූලරයක් දැම්මා එයා කූලරයක් RAM දෙකක් ගැහුවා අපි NVMe එකක් දැම්මා එතකොට අපි ග්‍රැෆික් කාඩ් එකක් දැම්මා අපි SSD එකක් දැම්මා අපි hard disk එකක් දැම්මා power supply එකක් දැම්මා එච්චරයි බේසිකලි ඔච්චරයි ඕනේ දැන් කාලේ CD ROM DVD ROM පාවිච්චි වෙන්නේ නැහැ රයිටර්ස් පාවිච්චි වෙන්නේ නැහැ කේසින් වලටත් ඒ ඔප්ෂන් එක එන්නේ නැහැ. හුඟක් කලාතුරකින් තමයි අලුත්ෙන් කේසින් වලට DVD මේ 5.5 quarter inch drive එකක් දාන්න ඔප්ෂන් එකක් එන්නේ. හුඟක් කට්ටිය හුඟක් නෙමෙයි 99%ක්ම පාවිච්චි කරන්නේ නැහැ දැන්. හරි අපි දැන් මේ කේස් එක PC එකේ ඉතුරු parts ටික දාලා dust filters තියෙනවා. අපි dust filters දාමු. මෙතන උඩ dust filter දාමු. මම එක දැම්මේ fan එකක් දානවා කියලා හිතලා දැම්මේ නැහැ fan එක. ඉස්සර dust filter දාමු. fan මොකද දා අපිට පස්සේ මේ front panel එකක් දාගෙනෙමු. right ඊට පස්සේ පිටිපස්සේ සයිඩ් කවර් එක දාගෙනම මේ පිටිපස්සේ සයිඩ් කවර් එක ඉස්ස මේ සයිඩ් කවර් එක දාගෙනම හරිය සයිඩ් කවර් ටිකක් දාගෙන ඉවරයි මේක non RGB build එකක් ඒක නිසා වැඩි හිතන්න ඕනේ අපි දැන් යන් OS එක install කරන්න මෙහෙම ගියා USB drive එක ගැව්වා දැන් PC එක on කරා මෙතන F2 එක පොඩ්ඩක් ඔබාගෙන ඉන්නවා හේතුව මේක ඔක්කොම standard පේනවා එතන RAM එකේ speed එක 2400 aran තියෙන්නේ ඉතින් RAM එක 2400ට ගන්න ඕනේ අපිට RAM එක OC කරන්න බලමු අපි XMP දාමු 1431ට ගියා. මදබෝඩ් එක සපෝට් කරන සමහරක 1431ට වඩා වැඩිපුර යන chance එකක් නැහැ මේ කියෝ. මේක නැහැ. CPU එක අපි මොකද OC කරන්න යන්නේ මේක OC කරන්න පුළුවන් මොකද නම් K එකක් නිසා. OC කරද්දී base clock එකයි ratio එකයි voltage එක තුනම වෙනස් කරන්න ඕනේ. අපි දැන් මොකද කරන්න යන්නේ. CPU temp එක පෙන්වන්නේ ඔයගලන්ට 40යි. RAM එක නම් අපි OC කරා. දැන් අපි මේක Patriot එක තමයි අපි Patriot එකද M2 එක අපි එකට තමයි Windows දාන්නේ අපි apply changes දාලා restart කරනවා දැන් ඕන system එක restart වෙනවා ඊට පස්සේ වොන් අපිට බලා ගන්න පුළුවන් ඔන්න අපේ Omega system Omega OS එක install වුණා
පීසී එකක් හදලා පීසී එකට ඕඑස් දැම්මට පස්සේ හොඳට මතක් තියාගන්න පුළුවන් නම් අනිවාර්යෙන් වෛරස් ගාඩ් එකක් දාන්න මම මේ කියන්නේ නැන දේට හුඟක් කට්ටිය එකඟ වෙන එකක් නැති වෙයි නමුත් මම කියන්නේ මම දන්න දේස මගේ අත්දැකීම වෛරස් ගාඩ් එකක් නැතුව අද කාලේ පීසී එක පාවිච්චි කරන එක භයානකයි වෛරස් ගාඩ් එකක් කියලා මම මේ කියන්නේ ෆ්‍රී වෛරස් ගාඩ් ගැන නෙමෙයි සහ වින්ඩෝස් ඩිෆෙන්ඩර් ගැනත් නෙමෙයි වින්ඩෝස් ඩිෆෙන්ඩර් කියන්නේ වෛරස් ගාඩ් එකක් නෙමෙයි කියලා ඒක හදපු මයික්‍රොසොෆ්ට් එකේ කට්ටියත් කියද්දි අපේ කට්ටිය නිකන් වින්ඩෝස් ඩිෆෙන්ඩර් එක හොඳටම ඇති කියලා නිකන් ණයට කහින්නවත් පොක දෙන්නත් යන්න එපා වින්ඩෝස් ඩිෆෙන්ඩර් කියලා කියන්නේ වෛරස් ගාඩ් එකක් නෙමෙයි කියලා මයික්‍රොසොෆ්ට් සමාගමෙන් කියලා වින්ඩෝස් ඩිෆෙන්ඩර් එක හදලා තියෙන ඒගොල්ලන් ඒගොල්ලන්ගේ ෆයිල් සිස්ටම් එකේ රෝණ කරන පුංචි පුංචි ආරක්ෂා ක්‍රම ආරක්ෂා කරගන්න විතරයි හේරෙන්න सिस्टम में करे आगे प्रोटेक्शन ने का गंडा बह मादी गंडा पुलों मत मादी एक अदकाले अंतरजाले सरिसरण के नेक्ट विशेष है मैं विंडोज डिफेंडर के ने कम कक मादी मुखदना मंदे खलते ना लक्ष्य का नंदी ला सिस्टम हादनो एक दस पांच दिन वायरस का डेट दागा ने पहिए पास से मुख खारी वायरस से कले करकटना पास से हमने तरंत समय का कोई फाइल टिको कुम करकटना से अंडन देना बोरू वट ඉතින් ලක්ෂ ගණන් අදින සිස්ටම් එකක් හදලා තියෙදි දහස් ගණන් අදින සිස්ටම් එකක් හදලා 15 එකක් ඉදන් කළා වෛරස් කාඩ් එකක් දාගන්න බලන්න ඉතින් වෛරස් කාඩ් එකක් කියන්නේ මේ ෆ්‍රී ඔය මැකාෆි දෙන ෆ්‍රී ඒවත් අවස්ටිවත් දාගන්න නේ වෛරස් කාඩ් නෙමෙයි ඒ වෛරස් කාඩ් වලට ඒ වෛරස් කාඩ් කියන නමට කැලලක් ඒක නිසා පුළුවන් තරම් සැලිදිල වෛරස් කාඩ් එකක් ගන්න අවුරුද්දකට වෛරස් කාඩ් එකක් යන 1500 අතරත් ගන්න පුළුවන් මම නම් රෙකමන්ඩ් කරන්නේ Kaspersky Kaspersky එකේ ඇන්ටිවයරස් එක වල මම රෙකමන්ඩ් කරනවා Kaspersky එකේ ඉන්ටර්නෙට් සිකියුරිටි කියන එක දාන්න ලංකාවේ රුපියල් 1500 එක ගන්න පුළුවන් හොයලා බලුවොත් එතන ඊට ESET කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ESET එකේ තියෙනවා Not 32 කියලා වෛරස් කාඩ් එකක් සහ ESET Smart Security කියලා ඉන්ටර්නෙට් ප්‍රොටෙක්ෂන් එකක් ඒකෙත් Not 32 කියන ඇන්ටිවයරස් එකට වඩා මම නම් වැඩි හරියක්ම රෙකමන්ඩ් කරන්නේ ESET Smart Security කියන එක දාගන්න කියලා මොකද නම් අද අපිට ලෝකල් වෛරස් කාඩ් එකක් විතරක් නෙමෙයි අපිට ඇත්තටම ඉන්ටර්නෙට් ප්‍රොටෙක්ෂන් එකක් ඕනේ එතන ඊට බිඩ් ඩිෆෙන්ඩර් කියලා එකක් තියෙනවා ඒක ලෝකේ හොඳම එක කියලා තමයි මම හිතන්නේ දැන්ට කියන්නේ නමුත් බිඩ් ඩිෆෙන්ඩර් එක මම පොඩ්ඩක් දැකලා දෙනවා මම පාවිච්චි කරලා බිඩ් ඩිෆෙන්ඩර් එක ඒක පොඩ්ඩක් බර වැඩි ඉතින් මම එච්චරම රෙකමන්ඩ් කරන්න යන්නේ නැහැ ඔය Kaspersky කියන එක ESET එකට වඩා Kaspersky කියන එක පුංචි සිස්ටම් එකකට උනත් i3 එකක් dual core එකක් Windows 7 ද Windows 10 ද අදාලා නැහැ Kaspersky එක හරිම සැහැල්ලුවෙන් වැඩ කරනවා ඉතින් මම 8700K ප්‍රොසෙසර මම ගාව තියෙන ඒකටත් මම දාලා තියෙන Kaspersky එකක් මට Kaspersky එක ඕන වඩාත් වඩා වැඩිපුර මේ ප්‍රොටෙක්ෂන් එකක් දෙනවා ඒක නිසා හරිම සතුරුයි කියන්න Kaspersky මම පාවිච්චි කරන Kaspersky එකේ ඉන්ටර්නෙට් සිකියුරිටි කියන එක ඇන්ටිවයරස් කියලා එකක් තියෙනවා ඉන්ටර්නෙට් සිකියුරිටි කියලා එකක් තියෙනවා එතනින් හරියට තව එකක් තියෙනවා ටෝටල් ප්‍රොටෙක්ෂන් කියලා ඉස්සර එකට කියන්නේ Kaspersky PO කියලා දැන් ඒක ටෝටල් ප්‍රොටෙක්ෂන් කියන නමින් එන්නේ ටෝටල් ප්‍රොටෙක්ෂන් එකකට යන්න තරම් උමනාවක් නැහැ ටෝටල් ප්‍රොටෙක්ෂන් එක කියලා නෙට්වර්ක් සිකියුරිටි එකක් එක්ක එන්නේ ඉතින් මම නෙට්වර්ක් එකක් පාවිච්චි කරන්නේ නැහැ මම නිකන් ඉන්ටර්නෙට් එකෙන් පාවිච්චි කරන්නේ ඉතින් පුංචි ඔෆිස් එකක් එහෙම නැත්නම් හෝම් බේස් බිස්නස් එකක් සිස්ටම් කීපයක් රන් කරනවා නම් පොඩ්ඩක් බලන්න ඔයාට පුළුවන් නම් Kaspersky ටෝටල් සිකියුරිටි කියන එක පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් සිකියුරිටි කියන හොතරම් ප්‍රමාණවත් ඇන්ටිවයරස් කියන එක නම් මම අද කාලේ කාටද රෙකමන්ඩ් කරන්න හේතුව හැමෝම අන්තර්ජාලය පරිපාලු කරන නිසා තමන්ගේ පරිගණකයේ හරහා. හරි. ඉතින් කොහොම තමයි සරලව සිස්ටම් එක හදන්නේ? ඔන්න අපි හදලා ඉවරයි සිස්ටම් එක. මේ තියෙන සිස්ටම් එක වැඩ කරනවා. RGB පොඩ්ඩක් පත් වෙනවා කමක් නැහැ ඉතින්. මේක ready to boot වැඩ කරනවා. අපි මේක විකුණන්න දාලෙමු. විකුණන්න දාන්න කොහොමද? මෙහෙම ගියා. මේසෙන් ගත්තා. මෙන්න මේ on PCB කියලා අපි මේක ගිහලා මෙතන දැම්මනම් දැන් මේක අපේ වැටෙනවා විකුණන සෙට් එකට. අපි දැන් මේක දැන්ට මෙහෙම තියමු. පස්සේ අපි බලමු. ඒක මොකද කරන්න කියලා. හරි. දැන් අපි හදමු දෙවෙනි සිස්ටම් එක. දෙවෙනි සිස්ටම් එක අපි වෙනස් කරලා කියලා කරන්නේ මේ all in one cooler එකක් දාන එක. Missing parts. Missing parts මේකේ missing කළා මං කලින් ගලවලාද මේක? හරි. සයිඩ් පැනල් එක ගැලෙව්වා. මේ සයිඩ් පැනල් එකත් ගැලෙව්වා. අපි මේ ඉස්සරහ ගලවන්න යන හේතුව ඉස්සරහ මෙහෙම තුවිච්ච ඉතින් අපි උඩ තමයි ගලවන්නේ මගෙත් උඩ තමයි මම දාලා තින්නේ මෙන්න මේක ගලවන්නේ අපි මෙතන තමයි දාන්නේ මේක RGB එකක් අපි කරන්නේ ඒක නිසා අපි මේක ෆෑන් එක ගලවනවා සහ අපි මේකට දාන්න යන්නේ මේ vertical mount GPU එකක් දාන්න යන්නේ හරි මෙන්න මේක PC shroud එක මේක ඇල්ල විතරක් ගලවන්න දෙන්නේ නැද්ද එකයි එක එක හරි PC shroud පොත් අපි ගලවන්න යන්නේ නැහැ මේක ගලවමු දැන්ට මේක ගලවන්න බැහැ මාර දුකක් කමන්නේ මේක ගලවන්න බලමු බට් කැතයි ඒක අපි ඉන්ස්ටෝල් කරගමු අපිට පැනල් එක හරි අපි ඒක දාගත්ත ඔන්න හරි දැන් අපි මුලින්ම තීරණය කරන්න ඕනේ මේකට දාන්නේ
මොකද්ද කේබල් කියලා. මොකද නම් කේබල් එක නිතරම තීරණය කරන් ඉන්න කලින් අපි මේකට දාමු පොඩ්ඩක්. අපි මේක RGB කරන්න යන්නේ. ඒක නිසා අපි මේකට පොඩ්ඩක් දේදුණු පාටක් තියෙන කේබල් සෙට් එකක් දාගනිමු. දේදුණු පාට. Red, yellow, black. Red, yellow. කොහෙද ගහන්නේ? ඔය ගහන්න තරන්නේ නැහැ. ආ නෝට් බොක්ස් එකක් නැහැ නේ මෙතන. ඒක පස්සේ දාගමු අපි. ඔකේ. හරි. එහෙනම් අපි සිස්ටම් එක හදන්න පටන් ගමු. ඉස්සරහ ගවලා ගලවන්නේ නැහැ. තේරුම් නැහැ මම මේ ෆෑන් මාරු කරන්නේ නැහැ. මේ ෆෑන් RGB ෆෑන්. ML200R කියන ෆෑන් තියෙන්නේ. හරි අපි මුලින්ම දාගමු. අපේ අපේ කේසින් ෆෑන් එකක් දාගෙන මොනික මේකට කූල මාස්ටර් නේද? කූල මාස්ටර් කේස් ෆෑන්. केस फैन गिला भी मैन्युफैक्चर हो गया ना कोला मास्टर मेरे अभी तो पलंग एक ऐसी हाथली आता है ना अम्मर देसी ये इतना ऐसी ने कोला मास्टर देसी ये वादा आने पे मेरे कट आप ये ना दो लगे ला खड़े डगे ले मो खड़े डगे दो लगे ला केस फैन गिया मैन्युफैक्चर गिया कोला मास्टर है तब अम्मर तेरे कोला मास्टर फैन नहीं है ना හරි ලස්සනයි. කූල මාස ෆෑන් නැහැ. දැන් මොනවද කරන්නේ? ඔන්න RGB එකක් දාමු ඔක්කොරේ. හරි. ඒකට අපිට 140ක් දාන්න පුළුවන්. මේ පේන්නේ පළවෙනි තවුව තියෙන 120, දෙවෙනි තවුව තියෙන 140. මම දාලා තියෙන 140ක් ML140R කියන ෆෑන් එකක් මම දාලා තියෙන කූල මාස්ටර් වල. අපිට කේස් ෆෑන් වලට ගියා කූල මාස්ටර් දෙන්නේ නැති නිසා RGB දාලා කෝසය එක තියනවානේ. කෝසය දාමුද? බ්‍රෑන්ඩ් එකක් හරියට කෝසය දැම්මම ෆැක්ටල් FSF 120 හොඳ ලස්සන එකක් ඕනෙත් එක්ක. දැන් කෝල මාස්ටර් එකේ ෆෑන් එක පට්ට ලස්සනයි ඒකයි. ඒක ෆුල් RGB තර්මල් ටෙක් මේක තමයි දාන්න වෙන කරන්න දෙන්නේ. කමන්නද? ඇයි තියෙන්නේ? හරි. එලකිරි. අපි දැන් ඉන්ස්ටෝල් කරගමු අපේ මදබෝඩ් එක. අපි කලින් ඇසොස් එකක් ඇදුවා. අපි මේක ගිගාබයිට් එක. මං කිව්වා කට්ටියට මම ඇවිල්ලා ඕරොස් ෆෑන් බෝයි කෙනෙක් කරන්න දෙයක් නැහැ. මේ ගිගාබයිට් එක කියන්නේ. අපි මේකට හොඳ එකක් ගහමු. අපි 390ක් ගහමු. මයිතන මට මතක හිටියට ගිගාබයිට් එකේ 390 පොඩ්ඩක් අවුල්. ගිගාබයිට් එකේ 390 තියෙන්නේ mini ITX විතරද කොහෙද මට මතක හැටියට. එහෙම සින්නේ මට මතකයි. 370 390 390s නෑ කියන්නකෝ. 370ක් ගහමු. 370 එකට coffee lake 370 එකට කවර් නැහැ. 370ක් ගහමු. gaming 7 ultra එකක් ගහමු නේ. හරි අපි RAM slot 4ක් පාවිච්චි කරනවා. අපි gigabyte RAM තමයි පාවිච්චි කරන්නේ. gigabyte එකේ 3000 නේ පාවිච්චි කරනවා. socket එක අරගත්තා. අපි බලමු මේකට දාන්න පුළුවන් හොඳ processor එක මොකද්ද කියලා. මේක අපිට 9 gen දාන්න පුළුවන්. ඔව්. 9 gen අපි දාමු. පාවිච්චි කරපගන්නේ i7. all in one එකක් දාන නිසා මේකට පාවිච්චි කරවෝ. පාවිච්චි කර මොනවද තියෙන්නේ? එකයි තියෙන්නේ. මේකට 9900 එකක් දාන්න i9 එකක් දාන්න පුළුවන්. කමන්නේ අපි i7 එක දාමුකෝ. හරි. දැම්මා. socket එක වැහුවා. මතකනේ? මෙන්න මේක ගිහිල්ලා ගත්තා. ටොක් ගාලා තිබ්බා. මේක බ්‍රෑන්ඩඩ් එකක් කොල මාස්ටර්. මේකත් ගණන්. හරි. දැන් අපි RAM ටික දාගනිමු. RAM memory වලට ගියා. manufacturer gigabyte. අපේ જાති දෙකයි gigabyte එක පේනන එකක් 2600 අනිත් එක ඇවිල්ලා 3000. මේ තියෙන්නේ 3000. So 200. 3200. motherboard එකට වඩා ගන්නවා. බට් ඉතින් gigabyte ලගේ ඔච්චරයි තියෙන්නේ. ඒක ඇත්තටම දුකක්.
ඒගොල්ලන්ගේ පාත් එකක් අඩුයි. හරි. ගබයිට් ලගේ 3000 සීරීස් එකක් නැහැ. ඒක ඇත්තටම මාරම දුකක්. NVMe එකක් දාගනිමු අපි ස්ටෝරේජ් කියලා. මොකද නම් ග්‍රැෆික් කාඩ් එක දැම්මම පස්සේ ඔක දාන්න බෑ. අපි ගිගාබයිට් ලගේ තියෙනවා පට්ට එකක්. මම අර කිව්වේ රත්තරන් පාර එකක් තියෙන එකක් තියෙනවා කියලා. හරි ඒක දාගනිමු අපි. අපි ඒකේ 1TB අපි 1TB එකක් දාමුකෝ මෙතනට. මේ තියෙන්නේ. ඊට පස්සේ මෙතනට අපි දාමු 2TB එකක්. 2TB එකක්. දැන්ට තියෙන fastest main NVMe එකක්. හරි. අපි බලමු 3000 series එක. මෙතන 3000 එක දාන්න බෑ. ඒකයි මම මේ slot තුනත් කැලෙව්වේ. මෙතන slot දෙකයිනේ තියෙන්නේ. 3000 series එක slot තුනක් ඕනේ. අපි graphic card ගිහලා බලමු gigabyte එකේ manufacturer gigabyte දැම්මම chipset series එක වෙනස් වෙනවා. මේ දැක්කද මේ? RTX 2000 විතරයි තියෙන්නේ. පාඩුයි. මොනවද කරන්නේ? gigabyte ගහපු නිසා gigabyte ම දාමුද නැත්නම් 3000 series එකක් දාමුද? මේක කල්පනා කරන්න. processor එක ලකුණු නිසා 3000 series එකක් බස්සම. unbranded dev bus 1 branded dev. මම දැක්ක මං ගාව පාවිච්චි කරපුවා තිබ්බා. මේ දින 3090 use කරපුවා. පොටයින්ඩ. තව එකක් දාන්න බැරි වේ මං හිතන්නේ. මොකක් හරි එකක් වදින්න ඕනේ. පාච්චි කරපු 390 තව එකක් තියෙනවා. දැන් අඬ ගෑව වදිනවා මදි. අද බෝට් එක මදි. ඔව් හරි. 390ක් දාලා තියෙන්නේ. දැන් අපිට පවර් සප්ලයි එකක් දාන්න ඕනේ සහ ඔල් ඉන් වන් කූලර් එකක් දාන්න. ඔල් ඉන් වන් කූලර් හරි ලිසි උඩට ගහන්න තියෙන්නේ. අපි ඒක දාගිනමු. තනි RTX 3090ක් දාලා තියෙන්නේ. ඕකේ. අපි දැන් යන් CPU කූලින් වල අපි CPU කූලින් වල දාන්නේ. gigabyte නෑ මේකෙත්. gigabyte ලත් gigabyte තියෙනවා but මං හිතන්නේ එයා කෝලර් විතරයි. ඔව් මේ තියෙන එයා කෝලර් විතරයි. gigabyte ලගේ තියෙන all in one coolers වගේ liquid පට්ට ලස්සනයි ඈ. මට පුළුවන් වුණොත් මං තියෙන එකේ එක ගලවල එකක් ගන්නවා හිතුණොත්. liquid cooler අපිට පුළුවන් 360mm එකකට යන්න බය නැතුව. 360mm එකක් යන්න පුළුවන් බය නැතුව. හේතුව ඇවිල්ලා මේ උඩ 360 දන මං උඩ දාලා තියෙන 360ක්. NZXT හරියන්නේ නැහැ. no RGB අපි මේක full RGB build tag කරන එක නිසා RGB දින එකක් දාන්න ඕන. අපිට RGB දිනව හැටියට තියෙනවා වෙන මොනවද තියෙන අපිට RGB Silverstone. Corsair එකේ මතක් තියාගන්න fan වල RGB නැහැ. original Corsair එකේ මේ fan වල RGB නැහැ. මෙතන lightning RGB කියලා තිබ්බට ඒක මේ block එක විතරයි RGB තියෙන්නේ. මේ එන එක fan එකක්වත් RGB නෙවෙයි. වා RGB කරන්න ඕන නම් වෙනම fan තුනක් අරන් RGB දාන්න. මං කලින් මං හදන්න යද්දිත් මං කල්පනා කරේ RGB ෆෑන් තුනක් වෙනම දාන්න. පස්සේ තමයි මට මේ කූල මාස්ක සෙට් උනේ. කූල මාස්ක ලාභයි මේකට වඩා. නැත්තම් වැඩ දෙකක් නේ ෆෑන් උත් ගන්නන්නේ මේකේ. ඒක නිසා අපි හොඳ RGB එකකට යන්. NZXT එකේ අවුල තියෙන අරක තමයි NZXT. මාර අවුලපා. හොඳ RGB කියලා ගන්න නැහැ බලාගෙන ගියාමකොත්. මෙච්චරයි තියෙන්නේ. කමන්නේ මොනවා කරන්න ඕන කියලා දාන අම්මට තේ කොහෙවත් දාන්න ට මොකද්ද මොකද්ද වදින්නේ වට් මේක පොඩ්ඩක් ගලවලා බලන්න ආන්යක මුල් ලෝකෙම එරෙහි වෙනවා අපිට ඒක දාන්න ආවේ තියෙන්නේ පිටි පස්සේ ෆෑන් එක රයිට් ඔන්න ඕක තමයි අවුල් වෙන්නේ මල්ල පයින්නවා එතකොට රෙද්ද අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන් පොඩ්ඩක් අපි ට්‍රයි එකක් දෙමු ට්‍රයි එකක් දෙමු පොඩි මන් දන්නේ හරියයිද කියලා බට් අපි ට්‍රයි එකක් දීලා බලමු මෙහෙම දෙයක් කළා බලමු මට උඩට මේ උඩට 200ක් බස්සන්න පුළුවන් නම් මේක උඩට බස්සන්න පුළුවන් නම් පුළුවන් උඩට දාන්න මේක උඩට දාන්න පුළුවන් නම් මට හොඳ ID එකක් ආ මං CPU cooling මොකක්ද අපි දාන්න ගියේ මේක දාන්න ගියේ
ඉස්සරහට දාන්න දෙන්නේ නැනේ කාලා ගන්න හැටි කරේ කතා කරලා ඔක තමයි මල්ලක් පයින්නේ වැඩන්න දාන්න බෑ දැන් පීසී පාත් වලට ගිහිල්ලා අර කෑල්ල දාගෙන ඉන්න ඕනේ ඔක්කොටම කලින් කෝ එක මේක හයි කරගමු ඔතන තමයි ෆෑන් එක වදින්නේ ආයං CPU cooling केबल मैनेजमेंट सुपीरी बांड है केबल मैनेजमेंट की आप केस ने पावर सप्लाई अब गीगाबाइट कर पनी सा गीगाबाइट टेम मगा मैन्युफैक्चर गीगाबाइट लगे तीन ने देखा ही हाथ से बनाएगा आटे से बनाएगा मार पार्ट भी आएगा अम्मा शाउट डेक कराने वाले थे ही के बोल हरि ये ठीक है तो ना पीसी पार्ट्स श्राउड इस तरह का लो फैन देख दागे नहीं ඉස්සරහ වහගත්තා අපිට දැන් තියෙන්නේ මේ මේ ටික දාලා මේව වහගන්න එක කොනා වගේ ගැලවෙන්නේ ඔක්කොම හයි කරපන්කෝ දැන් incomplete case අපි USB drive එක ගහගෙන එමු ගහලා ඊටර ගැල් ටික හයි කරමු එතකොට අපි හයි කරන ගමන් මේක OS එක install වෙයි. F2 වල බාසල් එක ගිහිල්ලා. RAM එක බලමු OS එක ලේම RAM එක 3600යි. NVMe Gen 4 SSD. අපි මේකට දාමු. හරි. Apply yes. හරි. යා OS එක install කරන ගමන් අපි පොඩ්ඩක් තරපි ගාලා. Casing එක වහගෙන යමු ගිහිල්ලා. Side panel එක පිටිපස්සේ. මගේ දෙපැත්තම glass. ඔකට දානවා ලයිට්නින් RGB කරලෙමු RGB මම ඉන්නේ ලෙවල් 33 ලෙවල් 33 තමයි මේ ගේම් එකේ තියෙන උපරිම ලෙවල් එක. එතනින් අර ලෙවල් එකක් නැහැ. අන් RGB අපි තමයි ඕල් ඉන් වන් වෝටර් කූලර් එකක් ගහන්නේ. හරි. අපි මේකත් විකුණන්න දාමු. සැටිස් නැහැ ඇත්තට කැලී සම්බන්ධව. ඇත්තටම කැලී සම්බන්ධ සැටිස් නැහැ. හරි. දැන් අපි යනවා එතකොට පවර් එක ඔෆ් කරා. මේකේ පවර් එක ඔෆ්ද? එයා තාම වැඩ කියන්නකො. හරි ඒකත් ඔෆ් කරා. හරි මෙයා පටන් ගමු අපි. මෙයාගේ අපි කරන්න යන්නේ ෆුල් වෝටර් කූල් එකක් ගහන්න යන්නේ. ෆුල් වෝටර් කූල් फुल वाटर कूल क्या फुल वाटर कूल कस्टम वाटर कूल क्या कस्टम वाटर कूल आगे डबल जीबी होगा है ना आप अनिवार्य में अरे
මේ ගලවන්න දෙන්න දෙක මාර පාඩ මල්ල පයින් අරෙත් මේ ගලවන්න දෙන්න කරුමයක් එක හරි අපි මේක ගහමු x299 බෝඩ් එකක් ගහමු මේකත් ගිගාබයිට් තමයි ඈ කතා කරලා වැඩක් නැහැ ඉතින් ඒකගෙන හරි අපි මේකට ගහන්න යන්නේ මේක ගහනවද නැහැ මේක TR නේ අපි ගහමු මේකට කෝ සුදු පාටයි අපි තියෙන්නේ පාවිච්චි කරව ගන්න තියෙනවා රයිට් හරි X series processor වල ඇවිල්ලා දොරවල් දෙකක් අරින්න ඕනේ මේ එකක් මේ අනිත් එක ලොක් දෙකක් තියෙනවා එකේ හරි RAM slot 8යි අපි 8ම පාවිච්චි කරනවා මේක සුපිරි සිස්ටම් එකක් ගහන්න යන්නේ මේක full water cooling දාලා 2080 Ti දෙකක් දාලා අපි හදමු ලැක්කිරි වගේ හරි අපි සෙනිකෝ ගිල ස්ටෝරේජ් මොකද නම් මේක ප්‍රශ්නේ තියෙන්නේ මේ ඊට පස්සේ මොකද කරගන්න වෙන්නේ ඒකයි මගේ කළු පාර එක දාන්න බෑ රයිට් දැනි මතක් වුනේ 512 දෙකක් දාගමු එකක් හරි තව එකක් දාගෙන යමු අපි ඈ 512 එකක් දෙන්න තව 512 එකක් මෙයාගේ කේබල් ඔක්කොම කලින් කේබල් මෙයාට අපි දාන්නේ තැඹිලි පාට රිබන් බ්‍රේඩඩ් ප්ලේන් ඔරෙන්ජ් රිබන් බ්‍රේඩඩ් ඔරෙන්ජ් කලර් එක වයන් කලර් එක ඔරෙන්ජ් අනෝ අපි ඔරෙන්ජ් අපිට ගැලපෙන බ්‍රේඩඩ් ප්ලේන් ස්ලීප්ඩ් ආ ස්ලීප්ඩ් රයිට් ඩන් හරි ප්‍රොස්තරය දාගෙනම අපි මෙයාට දාම හොඳ ප්‍රොස්තරයක් I9 එක ගියාම I9 මොනවද දාන්නේ8යි 10යි 14යි යූස් කරන්නද 14යි ආ මේ තියෙන මේක යූස් නේ හැබැයි 9th gen 10th gen එක කරලා අපිට යන්න පුළුවන් අපි 10th gen එකක් දාමු ලොකු දුර ගහන්න කි හරි එක දැම්මා පළවෙනි එක වැහුවා එක වැහුණා දෙවෙනි එක වැහුවා අපි ගියා මෙහෙම ගියා අපි තිබ්බා 30ක් මේ වගේ සාමාන්‍යයෙන් කතිරයක් වගේ ගහන්න ඕනේ කජු ඇටැක් එකේ තියලා මදි මේ වගේ ප්‍රොසෙසර් එකට පොඩ්ඩක් කතිරයක් වගේ මෙහෙම x එකක් වගේ ගැහුවනම් වඩා වටිනවා හරි මම හිතන්නේ අපිට ට්‍රයිඩන්ට් එක තමයි ගහන්න වෙන්නේ මං හිතන විදිහට ට්‍රයිඩන්ට් එක බල්ලෙම ගිහිල්ලා ට්‍රයිඩන්ට් කියන්නේ G skill බලමු අපි ට්‍රයිඩන්ට් එකේ හොඳ එකක් තියෙනවද කියලා අයියෝ ට්‍රයිඩන්ට් එක ෆ්‍රීකවන්සි නේ රිග සයිස් එක වරන 32 අපට 8ක් ඕනේ 32 ඒවා ප්‍රශ්නේ තියෙන්නේ මේක ඇවිල්ලා 3200 විතරයි රෝයල් ගෝල්ඩ් එක නේද අමේ තියෙන්නේ රෝයල් ගෝල්ඩ් එක තියෙනවා නේ අපි ගෝල්ඩ් කියලා ගහම නැත්තම් අමාරු මේක හොයන්න ගියද්දි හරි 32 හරි 8ක් ගහන්න ඕනේ 8ක් බෑන්ඩව මේක විකුණලා දාන ඊට පස්සේ මේක මම කරන්නේ ඕල්මෝස්ට් මම දැන් පාවිච්චි කරන සිස්ටම් එකේ ඉන්නේ මේකම තමයි රෙප්ලිකේට් කරන්න බලන්නේ සර්ලව කිව්වොනා RAM ඉවරනවා දෙයි හාන්දුරුනේ හරි මේ 130 නෙමෙයි මේ රීසෙල් වැලිය 138යි කියලා කියන්නේ දෙයි 138ට හරි ඒක හරි දැන් අපි යමු බලන්න ග්‍රැෆික් කාඩ් දෙකක් ගහ. ඒ දෙක අරේ තියෙන්නේ. හරි අපි යන්න මේ තියෙන්නේ කස්ටම් වෝටර් කූලින් පාත්ස් වලට. රේඩියේටර්ස් අපි මුලින්ම කරන්නේ අපි මේක ඇවිල්ලා තනිකර EKWB ගහන්න යන්නේ. සෝ EKWB පාත්ස් තමයි අපි ගහන්නේ. EKWB වල මේ තියෙන්නේ RGB අපි උඩට එකක් දානවා.
ප්‍රශ්න ඇත්තට මට මතක නැහැ මේක මේ රිසර්ව් එක දාන්න පොඩි කේස් එකක් මං හිතන්නේ මට එහෙම පොඩි ලාඩ මතකයක් තියෙනවා රිසර්ව් එක දාන්න දණක් සෙට් උනේ නැහැ මට බලාගෙන මේක දැන් ගිහිල්ලා දෝල ගිහිල්ලා රිසර්ව් එක කොහෙද දාන්න පුළුවන් කියලා බලන්නම් ඔය ඔක තමයි සීන් එක රිසර්ව් එක දාන්න දණ ආ මේ තියෙන බය වුණාම හරි ඒකත් හරි දැන් ග්‍රැෆික් කාඩ් දෙක හයි කරගත්තා නම් අපිට පලටි ගල ගන්න පුළුවන් පොටකෝල් GPU මේ තියෙන අපි 28 TI දෙකක් ගහන්න යන්නේ දෙකයි තකොද මගේ තියෙන්නේ එච්චට ගහලා 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 පාවිච්චි කරලා ඔකේ හරි හරිනේ දැන් අපි තීරණය කරන්න ඕනේ බට අපි කනෙක්ටර්ස් පාවිච්චි කරන්නේ EKWB එකේ කොපර් නම අපි EKWB එකේ gold එක පාවිච්චි කරමු මේක පාවිච්චි කරමු බට වල අපි පාවිච්චි කරමු ක්ලියර් එක මගේ සිස්ටම් එකේ දැන් දාලා තියෙන රිජිඩ් එක බට කොපර් රිජිඩ් එක මෙන්න මේ පාට දාලා තියෙන මේක වතුර යනවා පේන්නේ අපි ක්ලියර් එක දාමු ක්ලියර් රිජිඩ් එක ක්ලියර් රිජිඩ් දාන්නදී ආ ක්ලියර් රිජිඩ් දාන්න කලින් මේක બ્લોක් එකක් දාගත්තනේ CPU બ્લોක් එක CPU બ્લોක් එක අපි දානවා manufacturer EKWB RGB එකක් විතරයි දාන්න යන්නේ so EKW nickel supremacy එච්චර තමයි දැන් තියෙන්නේ ඔන්න අපි ඩොට් එක තියාගෙන තියෙන්නේ ඔකේ ඩන් දැන් අපි ආ අපිට පොඩ පිටිපස්සට මෙතන ෆෑන් එකක් දාගත්තන හරිය කියලා හිතුවා නැත්තම් පස්සට කරදර වෙයි කියලා මට හිතෙනවා නිකන් ෂුවර් නෑ කේස් ෆෑන් අපි මොනවද EKW කියලා තියෙනවනේ තියෙන්නව නෝ මේ තියෙන්නේ 140ක් දාන්න පුළුවන් පිටිපස්සට නැත් 240ක් මේගොල්ලන්ගේ නෑ නේ කමන්න ඇට්ලිස්ට් ඔක්කොම එක වගේ පේනනේ මේ කේබල් යන විදිය මලප්පයින ඔය උඩින් යන්නේ කේබල් මැනේජ්මන්ට් අන්තිමයි ඔය පහ වෙනවා තත්ත වෙනවා ඔය ඔය බලන්න කේබල් ඇහැටි වස්සක් ඇතයි හරි දැන් අපි කේබලින් දාගෙන ඉමු නෑ පවර් එක පවර් එක පවර් දාමු පවර් පවර් සප්ලයි එකක් දාගෙන ඉමු කරගෙන අපි මේකට දාමු 1600ක් දාමු මොනවද ගලවන්න කියන්නේ මේකත් ගලවන්න ඕනද මේ කේබල් ඔටව වදින එකත් එකලකට මලපයිනේ සිරාවට ඔටව වදින්න හදලා තියෙන කල්ලි දීලා ලන් තියෙන ඔප්ෂන් එක මගේ නම් මේකත් කව යනවා මට මේ ගලවන්න බැරි එක තමයි මලපයිනේ හරි එහෙනම් පටන් ගමු අපි පයිපි ඕ යෙස් රිසර්වය ගෙනලා මුලින්ම යනවා එකක් මෙතනට ඔය දැක්කද කේබල් යන්නේ අනාත විදියට කේබල් යන්නේ අනාතයි ඔය පේන්නේ නැද්ද එහෙනම් අනාත විදියට කේබල් යන්නේ හරිද කෙලින්ද පේන්නෙත් නෑ හරි අර ඉතින් කාට කියන්නද දෙයි හාන්දරෝනේ
හරිනේ ෂේප් හා සාන්ත මෙතන ඉඳලා මෙතනට දානවා ෂේප්ට හරි මෙයාව තැන ඉඳලා බලන්න වසක් ඇති විදිහට යෑ දැන් ඔය අංකේ අංකේ අත්තකි අත්තකි ලොක් කලා තියෙන්නේ බට් රම් එකට ෂේප් තියන්න අපි ඕනිදර මේක හදන්න බෑ මාර අමාරුයි ඔය ඔ පේනවනේ ඇවිල්ලා තියෙන විදිය මෙයාට කෙලවෙනවා මෙතැන්ටනේ ඔය ඔය මංකේ ඔහොම කේබල යනද මනුස්සයෝ ඒකත් බට යනද කේබල් කෙසි වෙද පවසප්ලක දැම්මන අපි තැන් කෝලන්ට කෝලන්ට තමිරි වාඩදා ඔපෙක් තැමිරිදාම් ඔපෙක් කලිය 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 ඔපෙක් නම කියියද කේස ගහදන්නන කේස හයි කරන හැකරන හැකරෙන ෆෑන් කවර් ෆිල්ට උඩ වෙන්න පිරි පැනල එක දන්න එක දම තොක්කො වැහෙනවාන කොහෙද ඔයින් කම්පලිට් ලා තියන්නේ කේස් එක රෙද්ද මේක දන්න එකලති කියන්නේ ඔක්කොම වැහෙනවනේ මිනිස්සු අනේ 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 ගොනෝ අපි මේකට දැන් දාමු USB drive එක දාමුකෝ හරි PC එක on කරලා BIOS එකට ගිහිල්ලා RAM එකේ OC එක හදලා ඉතරයි 512 හරි system එක on වෙන්න දෙමු පෙන්න්නන්නේ පෙන්න්නන්නේ ස්ටම් එක දැම්ම පෙන්න්නන්නේ ස්ටම් එක පෙන්න්නන්නේ ලයිට් එක හදලා මෙහෙම තමයි ෆුල් වෝටර් කස්ටම් වෝටර් කූලින් කියන්නේ ඔකට තමයි කස්ටම් කූලින් එක ප්‍රධාන කොටස් කීප එකක් තමයි CPU බ්ලොක් එක ඊට පස්සේ රිසර්වර් එක ඊට පස්සේ රේඩියේටර් එක අර බට කෑලි අරම ඔක්කො වෙනවා කොමද කොමද
කොමද කොමද කොමද රිසවයකෙන් වතුර යනවා CPU බ්ලොක් එකකට CPU බ්ලොක් එක කූල් වෙනවා කූල්ලා ඒ රත් වෙච්ච වතුර යනවා උඩ රේඩියේටරේට උඩ රේඩියේටර කියලා උඩ රේඩියේටරෙන් කූල් වෙලා ආපහු පල්ලෙ හැදෙනවා ග්‍රැෆික් කාඩ් එකට ග්‍රැෆික් කාඩ් පල්ලෙන ග්‍රැෆික් කාඩ් එකෙන් දෙවෙනි ග්‍රැෆික් කාඩ් එනවා දෙවෙනි ග්‍රැෆික් කාඩ් එකෙන් යනවා ආපහු මේ රේඩියේටරේට මේ රේඩියේටරෙන් කූල් වෙලා ආපහු එනවා රිසර්වර් එකට රිසර්වර් එකෙන් සයිකල් වෙන වතුර එක කූල් වෙලා එන්නේ මෙතන ඊතර ප්‍රොසෙසරේට යන්නේලා කූල් වෙච්ච වතුර අවුලකට කියලා තියෙන්නේ මෙන්න මේ ග්‍රැෆික් කාඩ් එකේ ඉඳලා මේ ග්‍රැෆික් කාඩ් එක ගන්නේ රත් වෙච්ච වතුර මේ ග්‍රැෆික් කාඩ් එකේ ඉන්නේ කූල් වතුර හැබැයි මේක ඉන්නේ රත් වෙච්ච වතුර ඒක තමයි එකම අවුලකට තියෙන්නේ අපිට පුළුවන් නම් තවත් රේඩියේටර් එක කොහේ හරි ගහන්න අපිට පුළුවන් මේ මේ ලයින් එකේ රේඩියේටරියට දීලා ඒකෙන් කූල් වෙච්ච වතුර ගාපම මෙතන ඉන්පුට් කරා ඒතකොට රේඩියේටර්ස් දෙකට වෙන වෙනමද මම ඇත්තටම මේ ප්ලෑන් එකක් තිබ්බා බට් ඉතින් එහෙම කේසින් එකක් හොයාගන්න බෑ රේඩියේටර්ස් තුනක් ගහන්න පුළුවන් එහෙමනම් ඉතින් අපිට කරන්න වෙන්නේ මෙන්න මෙතනට මේ මෙතනට ගහන්න පුළුවන් ඕනනම් තනි සිංගල් රේඩියේටර් එකක් ගන්න පුළුවන් සෙන්ටිමීටර් 100 සෙන්ටිමීටර් 14 140mm එහෙම නැත්නම් 120mm රේඩියේටර් එකක් ගන්න ඕනේ එහෙම වුණොත් අපිට කරන්න තියෙන්නේ ප්‍රොසෙසරෙන් උඩේකට දීලා උඩේකින් කූල් කරලා පළවෙනි එකට දීලා පළවෙනි එකෙන් ආපහු මෙතනට යාලා මෙතනින් රීරවුට් කරලා දෙවෙනි එකට දෙන්න ඕනේ කතන්දරේ ලොකුයි හැබැයි ඔප්ටිමම් පර්ෆෝමන්ස් එකක් ගන්න පුළුවන් ඒක ෂුවර් කන්ෆර්ම් හරි වැඩේ හරි අපි මේකත් දාමු විකුණන්න එන ගොම තමයි බේසිකලි PC එකක් බිල් කරන්න PC එක බිල් කරන්න ඕන කරන කොරස් එක මං කිව්වා චැසියක් මදර්බෝඩ් එකක් ඒක මෙතනින් බලමු අපි ගිහිල්ලා ඕලින් පෙන්නන්න බෑනේ චැසියක් මදර්බෝඩ් එකක් ප්‍රොසෙසරයක් RAM එකක් ග්‍රැෆික් කාඩ් එකක් පවර් සප්ලයි එකක් ප්‍රොසෙසරේ කූල් කරන එකක් එතනින් එහාට මොකක් හරි ස්ටෝරේජ් ඩ්‍රයිව් එකක් ඒක NVMe එකක් වෙන්න පුළුවන් M2 එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් කන්වෙන්ෂනල් hard disk එකක් වෙන්න පුළුවන් ඔහොම තමයි හදන්නේ ඉතින් කටට දන්නේ නැති ඉතින් මම ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් කියම තිබ්බ නැති අනිවාර්යයෙන්ම මම අහන්න ඉතින් මම කියන්න කටිය අහනවනේ එහෙම කවුලක් නැහැ දැන් බඩගිනි කණ්ඩ ඕනේ වෙලා වෙයිලා 3යි කාලයි තාම දවසට තේ එකක් විතර ඇවිල්ලා තියෙන්නේ ලොකෝ අයරත් මොකද්ද Windows දා ගන්න ඕනේ කියලා ඔයාලට link එකක් යවන්න ඕනේ. ඉතින් මේ link එක යවලා කාලා කාලා කියන්නේ chicken තියෙනවා මට chicken curry හැදුවා කට්ටිය දකින්න ඇති මගේ personal channel එකේ chicken curry එකක් හැදලා දැම්මා. personal channel එකට කවුරුත් මේ subscribe කරලා නැත්නම් ඒකත් කියලා subscribe කරන්න මම link එක description එක දාලා තියෙනවා මම chicken curry එකක් හැදුවා ඒක එළකිරි වගේ. curry ඉතුරුයි තාම පල්ලේ තියෙන රොටියක් ගනනලා කන්න ඕනේ. බත් ඉවරයි මගේ බත් ඉවර වුණා. මමගේ පර්සනල් channel එකේ තව කෑමක් දානවා හෙට බොහොමිට එක හදනවා මටන් කට්ලට් එහෙම නැත්නම් මටන් මීට් බෝල්ස් තමයි හදන්න හිතාගෙන ඉන්නේ තාම කන්ෆර්ම් නැහැ බලමු මේක හෙට තීරණය වෙයි වීඩියෝ එකක් දාන්නම් ඒකත් මගේ පර්සනල් channel එකේ කොමාරි මටන් තියෙනවා ඇත්තටම මටන් කීම තියෙනවා ඒකෙන් තමයි මොකක් හරි කරන්නේ මොකක් හරි කරන්න ඕනේ එහෙනම් ඉතින් හැමෝටම මම බොහොම ස්තුතියි කියලා කියන මේ වීඩියෝ එක බැලුවට කලින් වීඩියෝ එක බලලා නැත්නම් කලින් වීඩියෝ එක බලන්න ඒකත් link එක description එකේ තියෙනවා subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න මොකක් හරි ප්‍රශ්න තිබ්බනම් මම ගන්න කට්ටිය facebook file එකේ දාන්නනේ මගේ ඔයාලා inbox කරන්න free වෙලා හිටියොත් මම reply ඔයගොල්ලෝ ඔයාලා inbox කරන්න මම free වෙලා හිටියොත් මම reply කරන්න නිතරම ඉතින් reply වෙන්නේ නැහැ බට් ඉතින් පුළුවන් ඉදිරියට මම කට්ටියට reply කරනවා එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා මම කියනවා සයොනාරා අපි එන වෙන වීඩියෝ එකෙන් හමු වෙමු අපි ගියා කොච්චර මිස් කරුණා